سنگل عورد غم سوندين رس رنما يوانيو فيل كسيلا ناتتي غايتي بنودني නටන ගයන විනෝද වෙන බත බුලතින් සපිරුණු මලින් පරින් හැඩවුණු මේ භාග්‍යවන්ත මාසයේ බක් මාසයේ අපි බලාපොරොත්තු වෙනවා සිරිලක පිළි අවුරුදු සිරි එහෙම නැත්නම් බක් මහ පිළි අවුරුදු සිරිය පිළිබඳව අද වැඩසටහනින් කතා කරන්න. අවුරුද්ද ගැන කතා කරද්දී අපිට ගම්මැද්ද පිළිබඳව අමතක කරන්නට බෑ. අවුරුද්ද හා බැඳුණු දෙයක් තමයි අපේ ගම්මැද්ද. මහබැද්ද, ගම්මැද්ද, ගොමුසද්ද, ඒ වගේම මල්බැද්ද මේ සියල්ලත් එක්කම අපේ මේ අවුරුද්ද බැඳිලා තිනවා. අපේ සභාවේ ඉන්න හින්ද වරායේ අපේ සමිත ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ අපේ හාමුදුරුවනේ ගම්මැද්දයි අවුරුද්දයි පිළිබඳව වැඩසටහනට ඔබ වහන්සේ ලබා දෙන ප්‍රවේශයේ පෝරිකාව දැනගන්න කැමතියි අපේ හාමුදුරුවනේ. කතාවක් තියෙනවා චාමික. මේ අවුරුද්ද ගෙට ගෙවදිනකොට ගම්මැද්ද මල්වර වෙනවා කියන කතාවක් තියෙනවා. අවුරුද්ද කියන තැනින් පටන් ගත්තම අවුර් ඉද්ද කියන්නේ ඉද්ද ගැහුවා වගේ ඔළුවට උඩින් ඉර වැටෙන කාලේ. අපේ හෙවණැල්ලක් කෙලින් තියෙන්නේ. හෙවණැල්ලක් නැති තරම්. හරි රස්නේ කාලයක්, ග්‍රීෂ්ම කාලයක්, සැර කාලයක්. බක්මහා බොහොම සුන්දර කාලයක්. ඉන්දියාව වගේ රටවල් ගත්තත්, අපේ රට ගත්තත් ගහකොළ මලින් පරින් බරවෙච්ච කාලයක්. විශේෂයෙන්ම මේ අවුරුද්ද කාලේ අපිට බලන්න පුළුවන් අඹගස්වල අඹ, කජුගස්වල කජු, ඒ වගේම එරබොදු මල්, කොහා, හිරු කුමරුගේ මංගල්‍ය කියලා අපි කියන්නේ. ඉතින් අපේ ගෙවල්වල අපිට මතකයි මේ අවුරුද්ද වෙනුවෙන් අවුරුද්ද දවසේ සෝදානම් කරනවා ආදරණීය දුවේ පුතේ චාමික. මේ ඔය අවුරුදු කුමාරයා කුමාරිය වෙනුවෙන් කෑම බිඟානක් ලෑස්ති කරනවා. ඒක අපේ ගෙවල් වල තියන්නේ මේ මුදුන් වහලට ළඟින් තමයි තියන්නේ අවුරුදු කෑම පිඟාන. ඉතින් මේ වගේ චාරිත්‍රාත් එක්ක බැඳුණු නැකතකට වැඩ අවසන් කරලා නැකතකට වැඩ ආරම්භ කරමින් වැඩ කටයුතු මම හිතා ජාතියක් විදිහට එකට නැකතකට වැඩ අවසන් කරනවා. ඊට පස්සේ නැකත් නැති කාලයක් නේද? නැකත් නැති කාලයක් ඊට පස්සේ ආයෙ නැවත නැකතකට වැඩ පටන් ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම චාරිත්‍ර වාරිත්‍රාත් එක්ක බැඳුණු වැඩිහිටියන්ට ගරු කිරීම, ගුරු දෙගුරුන්ට ගරු කිරීම, ගනුදෙනු කිරීම වගේ දේවල්, ගහක් කොළක් හිටවන වගේ දේවල් මේවත් එක්ක බැඳුණු මහා පුදුම දෙයක් තමයි මේ අවුරුද්ද කියලා කියන්නේ. නිවට නිවාලු බව නැති කරන කාලය තමයි මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ. හීන දීන බව නැති කරලා අපේකම මතුවෙන කාලය තමයි මේ අවුරුද්ද කියලා අපේ දුව ආදරණීය දුවේ පුතේ අපිට කියා දුන්නේ. අවුරුද්දට අපේ හැමෝටම කාරණා හතරක් කියවෙනකෝ. එකමුදු කමේ අවුරුද්ද, ඊළඟට සස්ත්‍රීකත්වය අවුරුද්ද, අටුකොටු පිරෙන අවුරුද්ද. එකට කිව්වේ එකමුතුකමේ මංගල්‍ය, සස්ත්‍රීකත්වයේ මංගල්‍ය, ඊළඟට සංස්කෘතික මංගල්‍ය. මේ මේ අපේ ජනගීත ජනශ්‍රුති ඉස්මතු වෙන කාලේ.
ඊට පස්සේ තමයි සෝභාදාමේ මංගල්‍යය අර සූර්ය මංගල්‍යය කියන පරිසරයෙන් අපිට දකින්න මේ තියෙන මංගල්‍යය සෝභාදාමේ මංගල්‍යය මේ මංගල්‍යයන් හතරක එකතුවක් තමයි මේ සූර්ය මංගල්‍යය කියලා මේ අලුත් අවුරුද්ද කියලා අපිට කියා දුන්නේ. දරුවනේ බලන්න කොච්චර ලස්සනට අවුරුද්දේ තියෙන අසිරිය මේ ගීයෙන් ගායනා කරලා තියනවාද කියලා. ඉරුදෙයන්ගේ නෑයෝ සඳදෙයන්ගේ නෑයෝ ආදි අපේ මුතු මිත්තු ඉරින් හඳින් වැඩගත්තෝ. ඉරුදෙයන්ගේ නෑයෝ සඳදෙයන්ගේ නෑයෝ ආදි අපේ මුතු මිත්තු ඉරින් හඳින් වැඩගත්තෝ. පිබිදී ගොවිපලට ඇදෙනවා සඳට සිනාසි කුඹුරෙන් ගොඩ වීනවා පායන හිරු සමග ගඟට බැස සැරසෙනවා මුදේ උනාන කලට ඇඟ සෝදනවා. මේ කැවුම කියන දේ අපි හඳුන්නේ අර ඔබ වහන්සේ කිව්වා ජපානයෙන් ගේන දේ ජපාන හපනා කියලා කියන අතරේ සිංහලයා මොඩයා කැවුම් කන්න යෝධයා කැවුම් කන්න සූර්යයා ගාලා අපේ දේ ගරහනවා අපි හඳුන්නේ. ඒ නිසා මම හිතන්නේ කැවුම කියන්නේ සුදත් මහත්තයා කොයිතරම් වටිනා දෙයක්ද කියලා මේකේ තියෙන වටිනාකම අපි උකහාගෙන නැහැ. ඇත්තටම කැවුම කියන්නේ අපේ ශස්ත්‍රීයකත්වයේ වගේම බොහොම කල් තියාගෙන අපිට මේක ආහාරය නැවත ගන්න පුළුවන් ආහාරයක්. අපි කොහේ හරි ගමනක් බිමනක් යනකොට රැගෙන යන්න පුළුවන් දෙයක්. යුද්ධයට යනකොට තරංගී කැවුම් මල්ලක් කියලා අපි අහලා තිනවා. එහෙම ඒ වගේම ඒ කැවුම් තුවාලයක් මේ මොන හරි දෙයක් වුණාම මේක ඖෂධයක් හැටියට තියලා බැන්දාම රෝග සුව වෙන බව අපි අහලා තිනවා. ඒ වගේම මේ කැවුම් මල්ල අරගෙන යන රිට ගමන් කිරීමේදී ඍජුව ගමන් කිරීමට ඒක ආධාරයක් වෙනවා කියලා. අපි කැවුම් පිළිබඳ ගීතයක් අපිට මේ මොහොතේ රස විඳින්නට පුළුවන් නම් සුදත් මහත්තයා ඔබටත් ඇති කැවුම් ගැන කතා කරන්න අර විහෙරක් ගිලපු කෙනෙකුට අග්ගලාවත් කජ්ජද්ද වගේ ජනස්ෘති එක්ක කොහොමද අපිට කැවුම් ගැන ගීතයක් කියන්න පුළුවන් නම් මේ මොහොතේ ඉතා වැදගත්. ඔව් කැවුම් ගැන කියන්නේ දැන් ඇත්තටම ලයල් රංගල ශූරින් මේ ජන සංගීත පරේක්ෂකයෙක්නේ. එතකොට එතුමා අවසාන යුගයේ ටිකක් නිර්මාණය කළා විවිධ දේශීයත්වයේ ඌරුවට ගැලපෙන ගීත කීපයක්. ඒ වගේ තමයි තියෙන්නේ මේ අවුරුදු කාලේ හිනාවේ අංගාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩියවාගේ මේ අවුරුදු කාලේ හිනාවේ අංගාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩි අවුරුද්දෙත් මං හිතර කැවුම් විතරයි තාම චීනෙන් ගෙන්නන්න බැරි වුණේ. කැවුම් හදන්න බෑ මං හැබැයි අහලා තියෙනවා කැවුම් හදන අච්චුව ගෙනල්ලා දෙනවා. ඔව් අච්චුව චීනෙන් ගෙනත්. ඔව් අච්චුව චීනෙන් ගෙනල්ලා දෙනවා අච්චුවට දාන්න පුළුවන්. දැන් ඉතින් අර ගොඩාක් කැවුම් වල වෙලා තියෙන්නේ චාමික අර මං නිතරම කියන කතාවක් තමයි සමබරතාව. ඔව් සමබරතාව. ඒ කියන්නේ දැන් කැවුම මෙහෙම අතින් මේ පිටි වක් කරලා අර කූර තියාගෙන අම්මලා මෙහෙම වක් කරලා ඊට පස්සේ කූරෙන් අදින්න ඕන උඩට. මෙහෙම දෙපැත්තෙන් තෙල් ගාන්න ඕනේ. ගාන්න ගින්දර තියෙන්න ඕනේ. තෙල් වැඩි වෙන්න බෑ. දැන් අද කාලේ නම් ওই පෙන එන තෙල් වගේ තිබුණාම ඒවයින් කැවුම් යන්න බෑ. මොකද කැවුම පේන්නේ නැහැ. පෙන දානවනේ. පාම් ඔයිල් එහෙම කවලන් වුණාම කැවුම වියන්න බෑ. ඒ වුණාට තව රිලැක්ස් වෙන්න ඕනේ අපි හඳුන්නේ. ඔව් මේක මේ තදට බෑ. මේ රිලැක්ස් බවක් තියෙන්න ඕනේ. මේම තමයි ගන්නෙ කූර. මමත් කැවුම් ගියලා තියෙනවා. පිට අවුරුදු 30කට විතර කලින්. නමුත් දැන් නම් මන් දන්නේ නැහැ කොහොමද පුළුවන්ද කියලා. මොකද අම්මායි කෝප්පේ කැවුම් ගියලා තියෙනකොට අපි අරගෙන වියනවා. අපිට අරතරම් කොණ්ඩේ ගන්න බෑ. හැබැයි අපිට කැවුමේ කොණ්ඩේ ගන්න පුළුවන්. දැන් ඕනලා ඔබේ අම්මා කැවුම් ගන්නට වඩා නම් කොණ්ඩේ අපිට ගන්න පුළුවන්. මොකද දැන් කැවුම් දැන් කොණ්ඩ කපලා නේද? ඔව් දැන් තියෙන කැවුම් වල කොණ්ඩේ තියෙන්නේ තුනටියේ. එක්ක පොඩ්ඩයි කොණ්ඩේ තියෙන්නේ. දැන් කැවුම් වල සමහර ඒවා කොණ්ඩේ නැහැ. ඉතින් මම නම් දැක්කම කියන්නේ නෝනා මේකේ තාම කොණ්ඩේ නැහැ පොඩි කැවුමක් නේද කියලා මං අහනවා. මොකද කොණ්ඩේ නැහැ. ආම කොණ්ඩේ එන ගමන් තියෙන්නේ පොඩ්ඩයි තියෙන්නේ එක්ක කොණ්ඩේ තියෙන්නේ පැත්ත කැවුම් ගෙඩි පැත්ත තියෙනවානේ පැත්තට ගිහිල්ලා අවුරුද්දට සතුට වැඩි. ඒක නිසා සතුටට ක්‍රීඩා කරන්න ඕනේ. එතකොට ඒ අවුරුද්දට කරන එක ක්‍රීඩාවක් තමයි. මේ කවුරු හරි හොඳට ගෙවල්ල ඉන්න හයිය හත්තේ තියෙන අයියලාට කියනවා අනේ අයියා අපිට ඔංචිල්ලාවක් බඳලා දෙන්න කියලා. එතකොට මේ ඔංචිල්ලාවක් හොඳට
බැනලා ගත්තට පස්සේ මේක කට්ටිය ඉඳගෙන කියනවා කවි කී කී තමයි ඉස්සර රොංජිල් ලැබෙද්දී දැන් නම් ඉතින් කවි සමහර ළමයි දන්නේ නැහැ ඒ වුණාට පුතාල දුවල මේ කවි එහෙම කියන්න ඕනේ එතකොට මේවෙන් තමයි හොඳට කටහඬ පවා හැදෙන්නේ අර බාලන් ඉර ගිරවිගේ පැටියෝ අකිසි බින්දු භද්‍ර කාලි සමග සනෝලි තදිගු තදිගු අඩියේ රුමතලි ඒරිඳු පන්තේරු නන අර බාලන් සඳ සාවිගේ පැටියෝ අකිසි බින්දු භද්‍ර කාලි සමග සලෝලි තදිඟු තදිඟු අඩියේ රුමතලි ඒරිඳු පන්තේරු නන හදාගන්න විශේෂ ආහාරයක් මේක විවිධ ජාතින් වල තියෙනවා ගුලි වශයෙන් හදනවා නේද අර කිඹුල් කිරිබත් කියලා තව එකක් හදනවානේ කිඹුල් කිරිබත් කිඹුල් කිරිබත් කියලාත් එකක් හදනවා ඒක මේ මලන්තල උපභාෂා හැටියට එක එක නම් වලින් එක එක නම් වලින් විවහාර වෙනවා ඒක ඇතුළට පැණි පොල් තියලා හදලා ඉතින් ඒක සාමාන්‍ය විශේෂ අවස්ථාවලත් හදනවා අවුරුද්දට මේ වගේ කිරිබත් වර්ග ගොඩක් ඉතින් මුංගට දාලා කිරිබත් උත්තද මුංගිරිබත් කියලා මුංගට දාලා අපි හඳුනෝ මේ බතේ රසේ කතා කරද්දී සුදත් මහත්තයා මේ බතේ රසේ කතා වෙද්දී මට හිතෙනවා මේ බසේ රසය ගැනත් කතා කරන්න ඕනේ කියලා මේ බතේ රසේ වගේම අපේ බසේ රසෙත් හරි වැදගත් වෙනවා අපි මේ මේ අපේ බසේ රසේ හොඳට මතුවෙන කාලයක් තමයි මේ අවුරුද්ද කියන්නේ බොහෝ වෙලාවට අපි අය දන්නේ අපිට මහා කාව්‍ය සංස්කෘතියක් තියෙනවා අපිට ඛණ්ඩ කාව්‍ය සංස්කෘතියක් තියෙනවා අපිට ප්‍රශස්ති කාව්‍ය සංස්කෘතියක් තියෙනවා අපිට සිලෝ කාව්‍ය සංස්කෘතියක් තියෙනවා එහෙම නැත්නම් අපිට ජනගී සාහිත්‍යයක් තියෙනවා මේ මේ කියන අපේ මේ සාහිත්‍ය ගැන අවබෝධයක් නැහැ අපිට බැයිද ප්‍රශස්ති හිතවන කවි කලාවක් මයි දැන් ලෝකෙම තියෙන්නේ අපි ගාව විතරයි. එහෙමයි. විරිඳු විරිඳු හිතවන කවි වගේ දේවල්. එහෙමයි. ඒ මේ ඔක්කොම තියද්දි අපිට පුළුවන් ද අපිට ජනගී ජනශ්‍රුතිත් එක්ක එනකොට අපිට ලීකෙලි ලීකෙලි වල තියෙන ජනමාන ඒකේ මේ නාදමාලා එකකට එකක් වෙනස් නේ අපි මේ මේ කියන සමහර සින්දු තියෙන එකම තාලන එකම නාදමාලාව එකම වචන රටාවෙන් නමුත් මේකේ පදමාලාව එකකට එකක් වෙනස් නාදමාලාව එකකට වෙනස් කොයිතරම් දුරට මේ අපේකම මේ අවුරුද්දේදී මූර්තිමත් වෙනවද අපි අහමුද ලීකෙලි ගීයක් අපිට බැයිද මේ මොහොතේ රස විඳින්නට අපි හොඳ ජනශ්‍රුති ජනගී පිළිබඳ ඔබතුමා තමයි අපේ රටේ අද මම හිතන ජීවමානින් ප්‍රාමාණිකම විද්වතන අපිට බැයිද අපිට ලීකෙලි ඒ ගීයක් රස විඳින්නට ඔව් ලීකෙලි කියන ක්‍රීඩාවේ යෙදෙන වෙලාවට ගායනා මෙන්න මෙහෙම කවි වගේ බෝවත්තට වැද සිරස නාමේ ආපාසට වැද මුණ පෙරලානේ ඒවැත්තේ වැද අප අඳුනානේ බෝපාතිනි මට අවසර දෙන්නේ ආසේ දෙවියෝ රැස්වසිටින්ඩයි පොළොවේ දෙවියෝ බිම වැදලාටයි සතරවර දෙවි බලා සිටින්ඩයි අදලී කෙලියේ නපදිනවාටයි තාත්තා කියලා කරත්තයක් කතා කරගන්නවා පොල්ලතු බැඳලා ඔබතුමාට මතක ඇති කරත්තේ වහලේ දාලා වහලෙත් පොල්ලතු බැඳලා වටේට පොල්ලතු බැඳලා යට මෙහෙම ගෝණියක් දාලා තිනවා අර යට ගෝණිය තමයි අපි නිදාගන්නේ ඒ කියනකොට මට මතක් වුණා මේ ලස්සන සින්දුවක් තියෙනවා ඒ ගීය මේ අපි මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ ෂෙල්ටන් ප්‍රේමරත්න කියලා අපේ ගුරුතුමා දැන් මේ ඉන්නේ මේ ඕස්ට්‍රේලියාවේ අපි අපූරු ගීයක් කළා මේ අවුරුදු වැඩසටහනකට තිරික්කලේ තිරික්කලේ වෛර ගුණා බැඳි තිරික්කලේ සිංහල අවුරුදු නෑ ගම් යනවා වෛර ගුණා බැඳි තිරික්කලේ 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 වෛර ගුණා බැඳි තිරික්කලේ සිංහල අවුරුදු නෑ ගම් යනවා වෛර ගුණා බැඳි තිරික්කලේ 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 හයි තිරික්කලේ තිරික්කලේ රෝද දෙකට තෙල් දාන්න දාන්න කරකිනවා කරකිනවා ජෙන්ගිර ගිරිතක තරගිර ගිරිතක ජෙන්ගිර ගිරිතක තරගිර ගිරිතක ජෙන්ගිර 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 ගිරිතක රෝද දෙකට තෙල් දාන්න දාන්න කරකිනවා කරකිනවා
වෛරග කරවට ගෙජ්ජි ගිගිරි යන නද දෙනවා කළු වෛරා අපේ වෛරා සිංහල අවුරුද්දේ නෑ ගම් යනවා රිංගත 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 දෙංගල දෙංගල සිංහල අවුරුදු ජය හඬ පැතිරෙනවා රිංගත 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 දෙංගල දෙංගල සිංහල අවුරුදු ජය හඬ පැතිරෙනවා තිරික්කලේ තිරික්කලේ වෛර ගුණා බැඳි තිරික්කලේ සිංහල අවුරුදු නෑ ගම් යනවා වෛර ගුණා බැඳි තිරික්කලේ නෑන ගැන බලාපොරොත්තු තබන මං හිතන්නේ නෑනල මස්සනාලට විශේෂයි මේ අවුරුද්ද කියන එක අපි ඒක දැකලා තිබුණා අවුරුදු කුමාරයා කොහොමත් තරුණ පරපුරට විශේෂ දෙයක් මේ අවුරුද්ද කියන්නේ මේ බක්මහා කුමරි කියලා නිකන් හැබැයි හන්දේ මේ මේ අවුරුදු කුමාරයා සුදත් මහත්තයා බක්මහටයි බක්මහටයි අවුරුද්ද පුරන්නේ බක්මහටයි අවුරුද්ද පුරන්නේ බක්මහටයි එන විදුලි කොටන්නේ බක්මහටයි අපි දීගෙක යන්නේ බක්මහටයි අවුරුද්ද පුරන්නේ බක්මහටයි අවුරුද්ද පුරන්නේ බක්මහටයි හෙන විදුලි කොටන්නේ බක්මහටයි අපි දීගෙක යන්නේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ සාමයේ ගීතයේ රැවුන ගී දසතේ සාමයේ ගීතයේ රැවුන ගී දසතේ කිරි ඉතිරේවා නව වසරේ ඒ එච්.ආර්. ජෝතිපාල ගායනා කළ ගීයක් ආයේ තිනවා දයාරත් රණතුංග ගායන ශිල්පියා ගායනා කර ගීයක් කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ ප්‍රීතිය සාමයෙන් පානගා ජය මගේ ප්‍රීතිය සාමයෙන් පානගා ජය මගේ සතුටු සාගරේ ගිලෙමු මේ නව වසරේ සතුටු සාගරේ ගිලෙමු මේ නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ